මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලේ සූ අත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මන් මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්ම සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා නමුතස්ස භගවතු වරහතු, සම්මා සම්බුද්දස්ස. නමුතස්ස භගවතුූ, වරහතු, සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතු වරහතු, සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් බහන්සේයට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේ විසින්, අනුදැන වදාළ පිළිවලට අනුදැන වදාළ ක්‍රමවේදයට විමසනකොට බුදුරජාණන් වහන්සේ වදාලා සමස්ත මානව වර්ගයාම අවිද්‍යාව තුළ අතපුතගාන බව. මිත්‍යාදෘෂ්ටිය මත ගිලී සිටින බව. එතුේ මිත්‍ය දෘෂ්ටිය මත ගිලියී සිටින තාකල් ලෝකේ සත්‍යාව බෝධය කියන එක ලෝක සත්‍යාවබෝධය කියන එක තමාතුළ දර්ශනය වෙන්න නම් සත්‍යාවබෝධය පැත්තට පුද්ගල චින්තනය එකතු වෙන්න නම් පින්වත්නි ඒ ශ්‍රාවකයා තුළ අවබෝධාත්මක කුසලතාවයක් ගොඩනගෙන් ඕෝන. එතේ කුසලතාවය බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රඥාලෝකයේ අවධිකමත් එක තමයි උද්ගලයාට තේරෙන්නේ මේ මම බලාපොත් විවෙච්ච ම ම මවාගත්ත ලෝකය නෙමෙයිීමික කියලා. දැන් බෞද්ධ සමාජය තුළ වනත් අර මූලික ප්‍ර්ඥාගෝචර, ශ්‍රාවක භාවයක් මතු නොවෙන නිසා. ඒ ප්‍රඥාවන්ත ශ්‍රාවකයෙක් විදියට ලෝකයේ විමසන්ට සාම්ප්‍රදායික බෞද්ධ සමාජය තුළ කුසලතාව අඩුනාාට පස්සේ විවිධ විවිධ මිත්‍යාදුෘෂ්ටීන් පස්සෙ පවා, යනින් ගමනේ බෞද්ධ එක් විදිරපෙනීන්ට පෙන්ඩ පුුව. එක විය හැකි තත්ත්වයක්. එනිසා බුදුරජාන්සිගේ ශ්‍රාවකෝ මූලිකවයෙන් තේරුම්ගන්නනනි එක දෙයක්. එ මූලිකවසයෙන් තේරුම්ගන්න ඕන දේ තමයි. බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයක් පිළිගත යුත්තේ හදිහූනියන් කොඩිවින නොයකුත් එබඳු තත්ත්යන්නේමේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයක් පිළිගත යුත්තේ හේතු පලදහමයි. කර්මය සහ කර්මඵලයයි බුදුරජාන්සගේ ශ්‍රාවකයා පිළිගත යුත්තේ. එතකොට හදිහූණියන් අනවින කොඩිවින බුදුරජාණන් වහන්ස ශ්‍රාවකයා ඉස්මුදුනින් පිළිගත්තුොත් උඩිින්ම පිළිගත්තොත් ඒ ස්්‍රාවකයාගේ හිත මිද්‍යාව පැත්තටයි යදිලයන්නේ ත ඒවා ඕනෑවට වඩා පිගන්නඩ කියම් ඒවා තුළ යම් සත්‍යතාවයක් නෑකිල් නනිමි අපි කියන්නේ සත්‍යතාව අසත්‍යතාව වෙනම සාකච්ඡා කරන්ඩ ඕන දෙයක් හැබැයි බෞද්ධගේ චිින්තන රටාව ගැන යපිමේ කියන්නේ. බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකෙක් තමන්ගේ චින්තනයේ ගොඩනගා ගණඩ ඕන විදික්‍රමය ගැන යපිමේ කියන්නේ. බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයා තමන්ගේ චින්තන රටාව ගොඩනගාගත යුත්තේ පින්වත්නී හදිහූනිියන් කොඩවිෙන අනවින මත නෙමි බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයකන් හේතු පල දහමෝස්සේ පටිච්ච සමුපාද ඔස්සේ කර්මය කර්ම පල විශ්වාසය ඔස්සේ තමන් කි චින්තන රටාව ගොඩ නගාගන්න දක්ස වෙන්න ඕන ඒ දක්ෂතාවය බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයට තියෙන්න්න ඕන ඒ වගේම තමයි අනිප පඇතට බුදුරජාණන්සික ශ්‍රාවකයෙක් නං අවංක ශ්‍රාවකයෙක් නං එයා පිළිගත යුත්තේ කට්ටඩියන් කපුුවන් විවිධ මිත්‍යාදෘෂ්ටික මැජිකරුවන් නොව ඔහු පිළිගත යුත්තේ ඔවු සරණයා යුත්තේ දැ ගොඩාකටත් පේනවා බෞද්ධ සමාජය පෙනීවා නමුත් කට්ටඩියු සරණ ගිහින් විවිධ විවිධ මිත්‍යාදෘෂ්ටික මතවාදීන් සරණගිහින් කියම දෙවුණනය කියනක එෙමනම අප බදුරජානසු වමදාලා හැට පේනති ජීවිීන් සබන්ධව. නමුත් විවිධ මිත්‍යදෘෂ්ටින් සරණගිහින් එතුට මිත්‍යදෘෂ්ටික විධ දේවල් නෙම විධ පුද්ගලයන් ම සරණයා යුත්තේ. කට්ටඩියන් කපුුවන් නෙමේ බෞද්ධයෙක් සරණයා යුත්තේ බෞද්ධයක් සරණයා යුත්තේ තිසාරණයයි එතුට තිසරණය සරණ ගියපු තැනක පටි්ච සමපන්න විමසීමක් යම් ශ්‍රාවකයක් තුළ තියන තැනක. ඒ පටිච්ච සමපන්න විමසීම තියන ශ්‍රාවකයා තුළ පින්වත්නී කවර කවදාකවත් කවදාකවත් ඒ පපුද්ගලයා තුළ ස්திරවසේම ස්திරවසම முලාවක් දකිට ලැබෙන්නේ නෑ. මුලාාවක් දකිට ලබෙන්නේ. ඒ ශ්‍රාවකයා තුළ අනාරක්ෂිත බවක් දකිින්ට ලැබෙන්නේ. සුරක්ෂිත ශ්‍රාවකයක් ඒ සුරක්ෂිත ශ්‍රාාවක භාවයට අප එකතු වෙෙන් ලෝන මිනිසුන්ගේ මිනිසුන් වහල්ලුවෙනවා වගේම මම දැකලතියෙනවා මිනිස්සු අමනුස්්‍යයන්ට වහල් කම් කරනවා එතන කොහොමද නිවහල් ශ්‍රාවකය ගොඩනගෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාල් සැබෑ නිවහල් ශ්‍රාවකයා කවදාද පහල වෙන්නේ බඳු තනක එ නිසා පින්වත්නී ඔබ දක්ෂවෙද මේ පිරිහිච්ච මේ මිත්‍යදුරෘෂ්ටික මේ කඩා වැටිච්ච ලෝකයෙන් කොහෝම හරිකමක් නෑ නික්මීම පිණි ස්වබ තුළ දක්ෂතාවයක් ගොඩනගා ගන්ඩ. ය දක්ෂතාවේ තියෙන්නේ බොහෝම සුළු පිරිසකට බවපි දන්නවා. ඒ සුළු පිරිසේ නියෝජිතයෙක් වෙන්ද. ඒ සුළු පිරිස නියෝජනය කරන ශ්‍රාවකයෙක් පෙන්න්න පින්වත්ී. බදුරජාණන් වහන්සේ අපට වදාලා ඒ සුළු පිරිස නියෝජනය කරන ශ්‍රාවකයකුට කරන්න වශ්‍යද සත්ත රතන සම්පන්නා තීසු සික්කාසු සික්කිිතා අනුවි චරන්ති මහා වීර පහිීන බය බේරවා පන බයබේරවා මොකක්ත මේ කියන්නේ සත්ත රතන සම්පන්නා ධර්ම හත රත්නයන් හතක් යම් පුද්ගලයෙක් තුන යුක්ත වෙලානං මොනද මේ ධර්මය පෙන්නන වටිනාම රත්නයන් හත සති සම්බෝජ්ජගය ධම්ම විජයේ සම්බෝජ්ජගය විරිය සම්බෝජ්ජගය ප්‍රීති සම්බෝජ්ජංගය, සමාධි සම්බෝජ්ජගය උපෙක්කා සම්බෝජ්ජගයේ. මේටික බුදුදහම පෙන්නන මානික්‍යන් හතක් ඒකයි මෙතන ගැන සත්්‍ය රතන සම්පන්නා යම් ඥානවන්ත ශ්‍රාවකයේ කැටියට බුද්ධිමත් ශ්‍රාවකයක් විදියට ඒ ශ්‍රාවකයා තුළ බොජ්ජංග ධර්මයන් නම්මු මානිකයන් තුළින් ශක්තිමත්වෙලා නං තේසු සික්කාසු සික්කිිතා සීලෙන් සමාධීෙන් ප්‍ර්ඥාවන් යන ත්‍රවිද ශික්‍ෂාවන්නේ පුද්ගලයා තුළ හික්මීමක් තියෙනවා නං ල සවාධි ප්‍රඥාව තුළ ශ්‍රාවකයා තුළ හික්මීමක් තියෙනවාවනං. සති සසම් බොජ්ජන්ගයාදී බොජ්ජංග ධර්මයන් තුළින් යුක්තව ඒශ්‍රාවකයා අවාසය කරනවානං බුදුරජාණන් වහස මතක්කන අනවිච අනවිච චරන්ති මහාවීරං පහන බයබේරවා බයබේරවයන් ප්‍රහීනවෙලාඉන්න මහාවීරයන් වහන්සේ නමක් කියලා එබඳු ශ්‍රාවකයෙක් නුදුරු දිනකදී ළඟදීම දවසකදී තම තමන්ගේ ජීවිතවල ප්‍රතිපත්තිය සම්පූර්ණ කරනවා මහාවීරයේ කැටියට එතකට මහාවීරයේ කැටියට සම්මාධිට්ටිය තුළ සම්මාධිත්්‍යය තුළ සම්පූර්ණ විච්ච ශ්‍රාවකයෙක් කැටියට යම්වෙලාාව අපේ ජීවිතය ගොඩනගෙනවා නං ගොඩනගා ගන්න පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ අනු දෙන වදාලා බොජ්ජංග ධර්ම තුළත් ත්‍රිවිධ ශික්ෂාව තුළාත් සම්පූර්ණ වෙන්ඩ කියලා ගොඩනැගෙන්ඩ කියලා එ පමණකින්මයා මහාවීර ස්වභාවයට එකතු වෙනවා එකතු වෙනකොට එයා තුළ අර දස ආකාරයකින් ආරර් අෂ්ඨාංගික මාර්ගයේ වැඩෙනෝඒ බැඩීම පිණිස කළ යුතු කෘතිය විදියට මූලකෘතිය විදියටට සප්ත බොජංග ධර්ම විධ ික්ෂාවත් බදුරජනස පෙන්වාදැ මේවා තුළ සැබෑ බෞද්ක් ශක්තිමත්තෙන් ෝන මේවා තුළ ශක්තිමත්යෙන් නැතුව පූජාවට්ටි පලතුරුවට්ටි විවිධවිධ භාරහාර ඒවාම ඔප්පු කර කර ඉන්නවා නං ඒවත් ඒ ඒ මොහොතේ තමන්ගේ චිත්ත සන්තානය සුවපත් කරගන්න ශ්‍රාවකයකුට ලැබෙන අනුබලයක් නැතුවාම කියනමි අපි කියන්නේ ඒවා තුළින් ලැබිය යුතු උපකාරයක් තියෙනවනම් ඒ උපකාරය ඔබ ලබාගණ්ඩ දෙවතාවක් කියහිතන්නේ නැතුව. න තමන්ගේ තිසරණය තුළ පළුදුවෙන්ට දෙන්ටපායේ බඳු කාරණාවලට. ඒවගේම දෙකැනදැන් යම්කිනෙක් මේ රෝගයක බෙත්්ටිකක් ගත කියලා තිසරණී පලුදු වෙන්නේ. හැබැයි යම්කිිනිෙ න ෙත්තුොලින් බවරෝගයක්ත් සුව පත් කර ගන්න පුලුව මේ බුදුරජන්වාන්සේ වදාල මිත්‍යාවක් තියෙන්නේ සම්මාවතියන්නේ මෙතන කියල ය සම්පූර්ණ කණ පිට හිතුුවත්. කනපිට හිතපු තැනකයා ලොකු අමාරගක වැටනවා ද එතන්ට වැටිලායි තියන්නේ මනුස්සෙක් ලඩක ෙට්ටිකක්බිවකිල ගේ තිසරණයේ පලදුවෙන් ත්න ධර්මමාර්ගයගේ පිරියෙන්න්නත් නෑ. හැබයි යම්මිනිිහික් හිතුවොත්ම මේ ලෝකයේ ති බයානකම රෝගී තත්ත්වය තමයි බවරෝගය, බබරෝගෙන් පීඩා විඳදින සත්්‍යයකුට බවරෝගයේ සුවපත් කර ගඩත් මෙහි ගන්නමී අෞෂදවලින් පෙතිවලින් බෙහෙත්වලින් මේ අපි පාවිච්චි කරන අනුපානවලින් අපට පුදව්වත්වයෙනවා කෙනොන ඒකට ඒ ඉතාම මිත්‍ය සහගත කතාවක් ඒක තුළ යථාර්ථවාදී ස්වභාවයක් දකින්න ලැබෙන්නේ නෑ පින්වත්න. බුදුරජාණන් වහන්සේ අපට මතක් කලා දස හංගේහි සම්පන්නා, මහා නාගා සමාහිතා. ඒතේකෝ සෙට්ටාලෝ කස්මිං තන්හාතේ සන්න විජ්ජති. බුදුරජාණන්ෂනු දනවදාලා. දස්ස හංගේහි සමාපන්නා යම් තැනක සප්ත රත්නයන් එකන බොද්ජහංග ධර්මියන් ටිකත්. තීසු සික්කාසු සික්කිිතා. අධි සීලය අධිචිත්තය අ අද පඥ්ඥා කියන ස්වභාවය තුළ ත්‍රිවිද ශික්‍ෂාවෙන් හික්මිලා ඉන්නවා නන්ගේ හික්මිච්ච තැනක ආර්යෂ්ඨාංගික මාර්ගය තුළ දස්ස හගේහි සමා පන්නා. අංග දහයිකින් යුතුව. දසහගේහි සම්මාධිට්ටි සම්මා සංකප්පාදී ආර්ියෂ්ඨාංගික මාර්ගයට සම්මා ඥානයක් සම්මා විමුක්තිඇත්කින් අංග දෙකත් එකතු වෙලා. උතුම් අංග දහයකින් සමන් විත වුණු සැබබෑම දුර්ලභ ශ්‍රාවක භාවයක්. අත්තිශ්‍යයින්ම දුර්ලබ ශ්‍රාවකභාවයක් ඒ ශ්‍රාවකයා තුළ ගොඩනගෙනවා. බුදුරජනස මතා කර මහා නාගා සමාහිතා හරි අංග දහයිකින් යුතුව දසන්ගේහි සමන්නාගත වෙච්ච ආර්ියෂ්ඨාංගික මාර්ගයට සම්මා ඥානයයක්ත් සම්මා විමුක්තියත් සම්මා විමුක්තිය කියල කැන සම්පූරණයෙන්ම. චිත්ත විමුක්තියට ප්‍ර්ඥා විමුක්තියට පත් වෙලා. ඒ පත්ච්ච උත්තමයන් වහන්සේ හරියට මෙතන පැහැදිලි කරනවා මහා නාගා සමමාහිතා නාගා කියල න හස්තිරාජයෙක් වගේ. මහා හස්තිරාජයෙක් වගේ. එතකොට මහා හස්තිරාජයෙක් වගේ අභිමාණයක් තියෙන්නේ. ඒතේකෝ සෙට්ටා ලෝකස්මි තන් හාතයේ සන්නවිජ්ජති. එබඳු ස්වභාවයක් තියෙනවා නං එබඳු පුද්ගලයා තුළ, සමාහිත සිතකින් වාසේ කරන්නේ. එතකොටේ සමාහිත සිතක් හැම වෙලාවකම පවතිනකොට එබඳු හිතක් තුළ කාමරාගානුසය, පටිගානුසය, භවරාගානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, අවිජ්‍යානුසය ආදී අනුසය ධරමයන් වලට පින්වත් නිහිතේඩක් ඇත්තේ නෑ. අනුසය ධර්මයන් උපදින ස්වභාවයක් එබඳු හිතක් තුළ ඇති නෑ. රිියයට උන්හන්සේ හස් රජයෙක් වගේ වනාන්තරෙඉන්න. සමාහිත සිත් ඇතුවඉන්වා සමාහිත සිත ස්ථාවරවෙලා ඉන්නවා. සමාහිත සිත ස්ථාවරවෙච්ච තැනක කවර ආකාරයක වත් අනුසේ ධරමයන් උපදිින්ඩි ඩක්නෑ. අනුස්සේ ධර්මයන් නොපවතිනතාකල් ඒ අනුසේ ධර්මයන් නොපවතින තැනක ශ්‍රාවකයාගේ අවබෝධය තහවරුවෙච්ච ස්වභාවයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ එත බඳදු අවබෝධය තහවරුණනාාට පස්සේ මේ ලෝකය තුළ ශ්‍රේෂ්ඨම පුද්ගලයා කියන්නේ යන්න යාටයි ඒතේකෝ ෙට් ෝකස් මිංග ලෝක ශ්‍රේෂ්ටම පුද්ගලයයක් කියන්නේ එබඳ සස්භාවයට පත්ච්චි කෙනෙක් තුළ ඇයි ශ්‍රේෂ්ටත්වයට පත්වෙලා තියෙන්නේ තන් හාතේ සන්න විජ්ජති එබන්දු සවභාවට පත්වෙචච කෙනා තුළ තන්හාව අල්ප මාත්‍ර වසයෙන්වත්න් එයා තුළ ඇත්තිනෑ එන්නේෙම අල්ප මාත්‍ර වසියෙන්මත් අන්හාාව ඇති නොවනාකාරයට තමන්ගේ චිත්ත සන්තානයේ ගොඩනගාගන සදාාතනික සුවපත්වීම පිණිස බුදුරජාණ වොහසේ පෙන්න්නපු පාරිං එන්න පින්වත්න්නේ. ඒ පාරහරහා බුදුරජණන්ොහන්සි වදාළ විදික්‍රමේයට අනුව තමන්ගේ චින්තනේ හදාගන්න. තමන්ගේ හැසිරීම හදාගන්න. ලෝකෙ දකිනවිදිය වෙනස් කරගන්න. ඒ වගේම ලෝකයේ දැකීම පදනම් කරගන ලෝකයේ තමන්ට ග්‍රහණය වෙන කොටේ ග්‍රහණය වෙච්ච ලෝකයේ තුළ කෙලෙස් ධර්මයන් උපදවන විදිහට ලෝකයේ පරිහරණය කර්ඩිපා. සාමාන්‍ය ලෝකයේ කෙනෙක් ලෝකයේ පරිහරණය කරන්නේ තමන්ගේ ජීවිතේ පුරාවටම කෙලෙස් ධර්ම වැපිරෙන විදිට ඒ සසර හැඩද එහෙම තමයි. සංසාරය කෙන ස්වභාවයහෙම තමයි. නමු සංසාරයහෙම වුනාාට සසරින් නික්මීම පිණිස නිෂ්චිත පාරක් පෙන්න්නපු අපගේ බුදුරජාණන් වහන්සේ සරණගිහින් සම්මාධිට්ටික ශ්‍රාවකයෙක් විදියටට, අංග දහයිකින් යුතු ආර්ියෂ්ඨාංගික මාර්ගයක්ත් සමඟ සම්මාඥාන, සම්මා විමමුක්තියාදී ධර්මයන් පුරාගන. තන්හාාව තමන්ගේ හිතතුළ ලෝකයේ පරිහරණය කරදි නොගලන ශ්‍රාවකයක් විදියට නැගීහිටීමක් තමා තුළ ගොඩ නගා ගන්නට දක්ස වෙන්න කියලා ඔබට ඉතාම කරුණාවෙන් අපි යෝජනා කරන්නේ. දැන් අද මේ දේශනාවිදි අපි මතක් කරන්නේ පින්වත්න බුදුරජාණන් වහන්සේ වදාල අනන්තලක්කන සූත්‍රයේ සංයුක්ත නිකායි කන්ධ වර්ගය තියෙන අනන්තලක්න සූත්‍රයේ හතරවිනි දේශනාව හැටියටයි. අ මේ දේශනාව අපි දේශනා කරන්නේ එතු අනන්තලක්කන සූත්‍රයේ එකම පටිපාඩියට තියෙනෙ අපි මේ දේශනාටික එකම ළඟලඟකරගන යන්නේ එකම රටාවකට මේ දේශනාතියෙන් නිසා මේ රටාවෙන් තම තමාව කියවාගන්ට අනිවාරයෙන් පහසුුවෙන නිසයි එබඳු පහසුවක් අපට හදාගන්ඩ පුළුවන් නිසයි අපි අද එකම රටාවකට මේ දේශනාටික කරන්නේ ඇත්තටම පින්වත්නී දැන් ඔබ දන්නවා දශනාව අතිශය ප්‍රබල දේශනාවක්. බුදුරජාන්සේ සර්ුවච්ඥතා ඥානී ලෝක විමසලා මෙ බඳු පැහැදිලි කිරීමක් කරන්නේ ඇයි. මෙ බඳු පැහැදිලි කිරීමක් කරන්නේ මේ වෙනකොට ධරමිය කුමක්ද අධර්මී කුමක්ද කියලා හරිහැටියට හිතාගඩ බැරි පිරිසක් ඉදිරියේ මූලික බුදුරජාණන්සිගේ ධර්මීය තුළ ශ්‍රාවකයා ශ්‍රාවකභාව උපද්ද වන්ටයි මේ උත්සසාහ කරන්නේ. මේ තමයි මේ බුද්ධසාසන මතුවයි චාතිශය ප්‍රබල දේශනාව කේතුව මේ මිහිමත රහතන් වහන්සේලා පළමුුවරට බිහිවුණේ මේ දේශනාවෙන්. ඒවෙනකොට රහතන් වහන්සේලා මේ බුද්ධ ාසනය තුළ වැඩ හිටියයෙන්න්නේ. රහතන් වහන්සේලාගේ ලෝව පහලවීමක් මේ දේශනාව කරනකන් තිබුණි ඉන්නෑ. නමුත් මේ දේශනාව අවසාන වෙනකොට. මි මත හතන් හසල පශ්නමක් පහලවෙලාදේ හෙන මිවීකම දේශනාවක් තමන්ගේ ඇතුළතින් තමාව විමර්ශනය කරන්න පටන්ගත්තුොත්. රහත් බව කෙසේ වෙත් අවබෝධයට අදාල මූලික ලක්ෂණය හරි. අවබෝධයට අදාල මූලික පදනම හරි ඒස්ශ්‍රාවකයාට ගොඩනගාගණන්ඩ පුළුවන්කම තියනවා. තැන් අදාපි මේ දේශනාවෙන් පැහැදිලි කරන්නේ සංස්කාර සම්බන්ධවයි. සංස්කාර අනාත්මෝසීම් බලමින් ලෝකයේ නි්බිදධාවක් හදාගන්නේ කොහොමද කියන එක ගැනයි මෙතනද අපි පැහැදිලි කරන්නේ. පින්වත්නී බුදුරජාණන් වහන්සේ පස්වග භික්‍ෂුන් වහන්සේලා අමතලා බරනැස් නුවර ඉසිපතන මිගදායේදී ආමන්ත්‍රණය කොට භික්‍ෂු සංඝයාට වදාළමේ කාරණය බෝම වැදගත් කාරණය. මොකදද සංකාරා භික්කවේ අනත්තා ඉවත් මහනිනි සියලු සංස්කාර ධර්මයන් අනාත්මයි සංකාරා භික්කවේ අනත්තා එතු සංස්කාර ගැන කිසිවක් දනි නැති පිරිසකර මයි මේක පහැදිලි කරන්නේ. එතු මේ සංස්කාර පිළිබඳව සංස්කාරයන්ගේ යථාර්ථය පිළිබඳව දන්නේ නැති ශ්‍රාවකයකුට දඒ ශ්‍රාවකය අවබෝධය පිණිස නොයෙක් දේවල් කර ද ෝධ පිනිස ඇතරම දුදක්දීමමයි කර්ඩ ඕන කියල විවාසකරගෙන හිටිය පිරිසකට. අවබෝධය පිණිස දුක්දනවාවිනා වෙන විල්පයක් නෑ කියල හිතග ට මොකද දෙහෙම හිතාගන හිටිය නිසා තමයි මේ අය බුදුරජාණන් වහන්සේ අතහැර ලද්දාන්නේ බෝධි සත්වවරේෙක් විදිහයට උන්වහන්සේ අතිශය දුස්කර වැඩ පිළිවෙල අතහැරල දාලා ශරීරයට දුක් දෙන පිළිවෙේ අයින් කරලා දාලා උන්වහන්සේ මැදහත් භාවයකට එකතු වෙනකොට මේ පස්වාගේ මහනුන් පවා වන්හසේ අතහරල දා ගියයා මේ මුනිවරයාගේ පිටි පස්සිංගිහින් වැන්න යායනන් කකදාවත් බුදු වෙන්න. අපේ බලාපොත්තුව සුන් වුනා එකනි සාපි වෙන පැත්තත් බලාගම කියලා මේ අය උන්හන්සේ අතහැරල දාන්නේ ඒගුලන්ගි හිතේත වුණ එක විශවාස ඇමකක්ද. අවබෝධයට පත්වෙනවනන් දුක්දීල දුක්දීලා දුක්දීමේ බිකල්පයක් විදියට දුක්දීමෙන් ලැබෙන අතුරු පලයයක් විදියට තමයි ලෝකේ අවබෝධය හඳ වෙන්නේ කියලා ැඩි රදි දැක්මක් තුළ හිටිය පිරිසකට සම්මාධිට්්‍යිය තුළ පිහිටවපුමි දේස්ත දේශනාව හරිම ආශ්චරය දේශනාවක් පින්වත්මි හරිම ආස්්චරය දේශනාව මෙතැනති බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සංකාරා භික්කවේ අනත්තා මහනිනි හොඳට විමසන්ඩ කියනවා සියලු සංස්කාර ධර්මයන් අනාත්මයි කියල සියලු සංස්කාර ධර්මයන් අනාත්මයි මෙතන සංස්කාර කියල කියන්නේ සිතුවිලිවලට සංස්කාර පරියායි ආර්ථ ගොඩාක් තියන බව අපි මීට කලින් දේශනා කීපයකදීම පැහැදිලි කරලා තියනෝ එතුට සංස්කාර කියන ස්වභාවට නොයේ කරතති බට මෙතන සංස්කාර කියල කියන්නේ පින්මත්නී සිතුවිලිවලට පුද්ගලයා තුළ ජනිත වන සිතුවිලිවල තමයි සංකාර කියල කියන්න සංකාරා භික්කවේ අනත්තා පින්නත් මහනිනී තමන්ගේ සංස්කාර අනාත්ම වසියෙන් දකින්න කියනෝ. සංස්කාර අනාත්ම වසින් දකිද කියෙනද නාත්ම කියනෙමො කද කියලා මුතුයින් කියන්න දෙන්න පහගිය දේශනාට ැෙහොම දන්වාන අනාත්ම කියන්නේ තමන්ගේ වසගේ පවත්වන්්ඩ බෑ කියන එක. නමුත් සාමාන්‍ය ලෝකයේ පුද්ගලයකින්. මේවා තමන්ගේ වසගේ පවත්වන්ඩ පුළුවන්ය කියල හිතාගෙනන්න. තමන්ගේ තමන්ගේ වසගේ පවත්වන්ඩ පුළුවන්්‍ය කියල හිතාගෙනන්නවා. මොකද එයාට සිතුවිලි රටාවේ නිශ්චිතතාවයක් පවතින. තුවිලි රටාවේ හටගැනීමත් සිතුවිලි රටාව ඇතිවෙන ආකාරයත් සිතුවිලි රටාව නිරුද්ධ වෙන ආකාරයක්ත් පිළිබඳ සවුම් දර්ශනයක් එයාට නෑ ඒ නිසා යා හිතනවායි සිතුවිලි. ට ඕන ඕන දට හසුරවාගන්න පුළුවන් එනිසා මේ සංස්කාර ආත්මීය දෘෂ්ටියකින්. සංස්කාර ධර්මයන් ආත්මිය දෘෂ්ටියකින් එය අරගන පරිහරණය කරන බව සාමාන්‍ය ලෝකය තුළ තියනවා. බැම්බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවක්‍යන් වහසලා තුළ විස්වාසය හදමින් හදමින් තමයි මේ පැහැදල කිරීම කරන්නේ. සංකාරා භික්කවේ අනත්තා මහනිනි සියලුම සංස්කාර අනාත්ම වසයෙන් දකින්නකි නො තමන්ගේ වසගේ අවත්වන්න බැරි දෙයක් විදියට දකිින් කියන ඉට පස්ස වනාන්ස කියන එකට හේතුව සංකාරාච හිඳං භික්කවේ අත්තා අභවිස් අභවිස් සු පින්වත් මහනිනි ඉඳින් පින්වත් මහනිනි සංස්කාර ආත්මයක් නං සංස්කාර ආත්මයක් නං නයිමී සංකාරා ආභාදාය සංවත්්‍ය යුම් සංස්කාර ආත්මයක්ක් නත් එකැන සංස්කාර තමන්ගේ වසන්ගේ පවත්වන්්ඩ පුළුවන් දෙයක් නං පින්වත් මහනින සංස්කාර ආබාධය ගෙනත් දෙන දෙයක් වඩ විදියක් නෑ. සංස්කාර නිසා ආබාධය ඇති වෙන.මක තියෙනවා න නයිමී සංකාරා ආභාදාය සංවත්තය යුම් පින්වත් මහනිනි සංස්කාර ආත්මයක්කෝ ආත්මීයට අයිති දෙයක් පසෙන් ගණ්ඩ පුළුවන්න්නම්. එකැන තමන්ගේ වසංගේ පවත්වන්්ඩ පුළුවන් දෙයක් නම්. මහනන මේ සංස්කාරයන් ආබාදය පිණිස පවතින්ට විදියක් නෑ. දැ මේ සංස්කාරය හැම වෙලාවකම ආවාාදය පිණිස පවතිනෝ. මිනිස්සුන්ගේ සිතුවිලි නිසා තමයි මිනිස්සු අමාරු වැටෙන්නේ. මිනිසුන්ගේ සිතුවිලි නිසා. සමහර මනිසු සිතුවිල නිසා මොන්න තරං අමාරුව වැටනවාද. මොකද මේ සිතුවිලි සමට සැකේ නිසා වෙන්න පුළුවන්. එතකොට සමහර විට පුංචි රාග සිතුවිල්ලත් නිසා. පුංචි දේශ සිතුවිල්ලක් නිසා සමහරවිට මැරෙනකං අදත් මේ බනෑහෙන වෙලාත් සිර මැදිරිවල මොන්න තරම් මිනිසු දුක්කිඳෙනවාද. ඇයි.ම සිතුවිලි රටාව සත්‍යය ස්වභාවේ තේරුන්ගඩ බැරවීම නිසා. සිර මැදිරිවල හරියර් දුක්කිදිිනවා. දැන් අපි දන්නඔඒ සමහරයින්නෝ හොඳට ධරමී දියුණු කරගන කාලයක් හිටිය. ධරමය හොදට දියුණු කරගන බණභාවනා කරගෙන හොදරට සිල් රැකගෙන ගුණ ධර්ම දියුණු කරගන හිටියා. අවංකා අදහස තිබ්බ පැවිදිවෙන්ඩ. පැවිද්ධට මහ පුදුමාකාරුවමනාවක් තිබුණා. නමුත් ගෙදර හිටිය එකම කොල්ලා. එකම දරුව නිසා අම්ම කැමති නෑ පැවිද්ධට යනවට. අම්ම කැමැති වුණේ තමන්ගේ පරම්පරාව ගෙනියන්ට විවහයට යනවට. එකන අම්මත් ධන්නේ නෑ, මේ පවතින ත්ව සභාව කැන අමටත් සංසාරගෙන අදහසක් නෑ. එතොර යාට ුවමනාව තිබුණේ තමන්ගේ දරුවා පැවිදි වෙලා අවබෝධය පැත්තට නමුණු ශ්‍රාවකයෙක් වෙනවා දකින්න නෙමී අම්මට වුවමනාව තිබුණේ දරුවව විවාහජීවිතයට ගිහින් මනුපුුරෙක් බලන්ඩ එයා හිතාගෙනින්වා ඒ ඒ ඒ මටමඉන්නැයි. ඒ මට්ටමන්නේ මේ ලෝකෙ තමන්ගේ වස්සගේ පවත්තු ගණ්ඩ පුළුවන්ය කියලා ආත්මිය දෘෂ්ටයක් පවතිනතා කල් විතරයි. අනාත්මය දකිනල් කෙනෙක් මේ ලෝකක තැවරෙන්න්නෑ පිවත්න අපි මේ ලෝකත් එක තැවරිලා මේ ලෝකය අල්ලගෙන හිටියට ලෝකේ අනාත්මය දකිනකොට පින්නවත් ලෝකය තැවරීමක්කේ ශ්‍රාවකයක් තුළ මත්තු වෙන්නේ ලෝකයේයට අත්තැහැරිලේ යනම. ලෝකයේ අතැහැරිලයනෝ. දෙැම් බලන්න බුදුරජාණන් වහන්සේ මෙතනද අපට බොහෝම මැනවින් පිරිසිදු ලෙස පැහැදිලි ලෙස මතු කලා බෝම ලස්සන දෙයක් පැහැදිලි දෙයක් වදාලා. ඒ තමයි පින්වත්නී බුදුරජාණන් වහන්සක බුද්ධ දේශනාව තුළම සිතුවිලි රටාවේ ස්වභාවය බුද්ධ දේශනා ඔස්සේ බැලුවෙන් ඇත්තම්ම අපි හැම වෙලාවකම මේ සංස්කාර් ධර්මයන් ආත්මසින් තමන්ගේ වසගේ පවත් පන්න්න දෙ පුළුවන් දෙයක් වසේ නු අපි පිළිගන්නේී ත බලන අර තරුණයාට මේ බුද්ධකාල වෙච්චේව නිබී ඒ තරුණයාට හිතුණා පැවිදිවඩ එයා හින මේ සසර දුකයිකෙල් හැබැයි එකම දරුවවා නිසා දෙමවපියන්ට පිටු පා්ඩත් බෑ හමවෙලාවක මැවිල්ල කියන ඔයාට මහනක මහරියන්න ඔයාට මහනක මහරිියන්නේ ඔයා මහනවිින්දඩෝන කෙනෙක්නමී ඔයා අපේ බලාපරුතු විෂ්ට කරන්න ඕන ඇයිවාට අපේ පැත්තනුත් හිතන්න්න බැරි කියලාර අම්ම කියද්ද මේ තරුණය ස්සාමීන් වහන්සේලා ලවා එකක ස්වාමීන් වහන්සලා ලව අම්මට මේක තේරුම් කරන්න හැදුව මේ අම්ම මේක තේරුම් ගත්ති නෑ අන්තිමට මේ තරුණයා බොහොම සත්පුරුෂ නිසා තමන්ගේ අම්මගේ හිත රිදන් ඩෝ නෑ කියල හිතාගෙන මේ තරුණයා ගෙදර ගිය ගෙදරගිහින් විවාහ වුණා එතුළ දැන් විවාහවුණු කෙන තුළ ගුණධර්ම නැතිවුනොත් එක විවාවෙච්ච කෙනා තුළත් අපිට හිතන්න බෑන සමානසීලයක් සමාන ශ්‍රද්ධාවක් සමානය චාගයක් තිය කළ ඒව නැතිවුොත් විහාහ අසාර්ථකය අදශර්ථක න එකයි සමසීලනෑ සම සද්ධහනය සම චාගනය සම පඤඥානය සමාරවිට නොන සීලයක් දිියුණු කර නොන මත්්‍යය විරුද්ධයි. මහත් එකන ්‍යයාගේට කැමති නම් හිගනිිකට හරිකමක් නෑ කියක් කරරි දුන්නත් ඒේ නොනට කමැතිනෑ. එකන සමාන චාගනය, සමචාගනය. සම සද්ධහනය නෝන බුදුන්වදිනවට නෝනා බුදු පහන තියෙනවට සමට මහත්‍ය විරුද්ධයිවා. එතකොට සමාන සද්ධාවනය. එතකොට සමාන සීලයක් නෑ සමාන ප්‍රඥ්ඥාවනය අවබෝධයට අදාල විදියට සමාට මහත්‍ය බොහොම තිවුණවාකාරයට හිතනවා. හේතු පලවසියෙන් හිතනවා නොනට තියෙනෙ පටු චිින්තනය ඉතිං විවාහජීවිතය අසාර්ථකවෙන්න බලපාන මූලික ලක්ෂණ ටිකක්කේ ඒවා නැතිවනත්ේම විාජීවිතය අසාර්ථකය කියකිල අපට දුරජාන්ස වදාලා දැම් බලන්න එහෙම කෙනෙක් කම්බූුණ දැ මේ තරුණය බොහෝම සත්පුරුෂයි. නමුත්තර විහාවෙච්ච තරුණියයට කිසිම ගුණධර්මයක් නෑ මුල ගුණ ධර්ම තියෙනවාගේ පෙන්න්න නොමුල් කාලේ නමු බල ැලුවට පසේ ඇතුළලටගහි බලුවමෝ කිය තර ගුණු ධර්රම නෑ මේ තරුණය වැඩට යනවා වැඩට ගියාම්මී තරුණයට දැන් අයිල් ලොකුවට අමාරුණයන සබන්ධත හදාගඩ අතේ දුරන්නේ සම්බන්ධතා තියෙන්න්නේ එතකොට අනවශ්‍ය සම්බන්ධතා කොයි තරං අද මිනිස්සු හදාගෙන ඉන්නවාද ො මනිසගේ ුල් මනිසුගේ ජීවිත අසත් පුරුෂ වන්න මේ තාක්ෂණි දියුණු ලපෑවා එතුොට දැන්ගේ ඒ අසත්පුරුෂකම නිසාම මේ කාන්තාවට යයාක ජීවිත ධර්මයකුත් නෑ හැබැයි මනුසයගේ ධර්මයයක්තිබුණ නමු ැගේ ධර්මය දියුණු කගන්නත් වෙදයක් නෑ රැක රක්ෂා කරගන දරුමල්ලෝ හදාගන වා මෙම වැඩගුඩා තියෙනනෙ දැන් ඒ නිසා ධර්මයයක් දියුණු කරගන්න වෙලාවකුත් නෑ මුගල් පවුල්ලක් ඩත්තු කරන්න තියෙනවා එති මේ තරුණයා වැඩට යනවා මේ තරුණයට වෙන සම්බන්ධයක් ඇති වුණ කනනිින් කොනින් මේ කාරංචුවනා නමුත් මේ තරුණයා ලොකුවට විශවාස් කරන ඉවසුවා දවසක් මේ කාරණය ඇත්තද කියල බලන්න මේ ආරංචියයට මෙන මෙම කෙනක් ගෙදර ඉවා කියෙන ආරංචියයට මේ තරුණයක් ගෙදරාව දවසෙන් භාගයක් නිවාඩු දාලා ගෙදරාව අත්තට මහුණ සිද්ධිය අතට මහුුණට පස්සේ මේ තරුණයා තමන්ගේ හිතේ කේන්තියප ඔඩිට ේති ඇති වෙල එක් පාරම තල්ලු කරලා දෑම මරන්ඩ නෙමි තල්ලු කරල දානකොට ආර මනුස්සයාගේ ඔලුව වැදුන ගිහින් බිත්ති රන් ර ර න ලාත්‍ර ධර්ම දවුණු කර න බද කාලාන්ත්‍රය ධර්මය දුණු කරන තු වන ේ ධම ස්ථාවර කර න්න ැරවන බන්ු ප ් ාත්වයක් මතු ල ල් මරි දගලෙක් ැරි මක් නෑ බඳු මාජයක් තු ල්ු කරලා දැම්ම ඔලු දන ගහි බිත්ති එහෙම එතන වැටුණා මියගිය මැරෙනකංගන්න සිරදඩුවම් නියම වෙලා එට පස්සේ දැම් බලන්න ඒඒගේ සිතුවිල ටවට අඳුර ගණඩ බැරිවුුණ ඒවාගේ ඒයාගේ සිතුවිලිටගේ අම්මට අඳරු ගන්න බැරුණ එ අම්ම පාර්ථනා කර වෙනම ලෝකයා කාත්ම සාරයෙන් පවත්වන්න පුළුවන් ෝකයක් තිේෙනවා කියල එබඳු ලෝකයක් දුවට හදල දෙන්න හැදවා නමුත් එතක මේ සමහට ඒ අරබුදය ඇතිවුණේ ඒ වෙලාවේ ඇතිවෙච්ච පුංචිකේන්තියක් නිසා. එතකොට ඒ පටිගය තමන්ගේ හිත තුළ ජනිත වෙච්ච එකක්. හිත තුළ ඇතිවෙච්ච සංස්කාරයක් සිතුවිල්ල. ඇහන් දැක්කදේ නිසා කණින් අහපු දේ නිසා. තමන්ගේ හිතට ගලාපු සිතුවිල්ලක්. ඒ සිතුවිල්ල නිසා බලන කොයි තරං අමාරුවකයා වැට්ටුවාද. එතකට මේ සිතුවිලි රටාව තේරුම් ගැනීම කියන එක තමා තුළ නිකම් ඇතිවෙන්නේ. මේ සිතුවිලි රටාව තේරුම් ගැනීම කෙනෙක ඇතිවෙන්නේ තමා තුළ සම්මාසතිය දියුණු කරන ශ්‍රාවකයෙක් තුළයි. එතකොට ඒ සම්මා සතතිය දියුණු කරනකොටයා සිතුවිලි රටා වාඳුනාගන්නවා තැ චිත්තාානු පස්සනාවගේ අනු පස්සනනා භාවනා ක්‍රමයක් දියුණු කරන්නේ එකයි තමාගේ හිත ඉතාම පැහැදිලි ලෙස පිරිසිදු ලෙස තමන්ගිහි තහඳුනාගට තමයි චිත්තාානු පසනාවගේ භාවනාවක් දියුණු කරන්නේ ්‍රරගසිතද දේශසිතද මෝහසිතද. ීතරාගී සිතද වීත දෝස සිතද වීත මොහසිතද. සංකිත සිතද වික්කිත්ත සිතද සමාහිත සිත දසමමාහිත සිතද විමුක්ත සිතද දවිමුක්ත සිතද, ඒ මොහොතේ ඇතිවෙන සිත ඒ මොහොත තුළමී දීම ඇතිවෙනනාාකාරයක් ඒේවා ඇතිවෙන්ඩ අදාළ හේතු දකිනකොට ඒ ශ්‍රාවකයාගේ හිතේ ඇතිවන සිතුවිලි රටාවයා අඳුනාගෙන හිටිය පස්සේ. අඳුනාගෙනඉන්න සිතුලි රටාව පදනම් කරගෙන යා බොහෝ වෙලාවට මේ සංස්කාර ධර්මයන්නක් පැටලිලා ඒවාට වටිනාකම් දෙන්න ගිහින් මේ ලෝකයේ අමාරුව වැටෙන්නේ න්නෑ එහම් ලෝකෙ අමාරුව වැටෙන්නේ මේ සංස්කාර ධරමයන්ගේ අත් අනිත්‍යතාවේ තේරුම් ණඩ බැරි වෙච්ච නිසයි අනිත්‍යතාවේ තේරුම් ගඩ බැවුනාාම සාමාන්‍ය පුද්ගලයෙක් කල්පනා කරන්නේ ඒවා තමන්ගේ වස්සන්ගේ පවත්වන්ඩ පුළුවන් ආත්ම සාරයනුයි නමුත් බුදුරජනන්සය අපට වදාළ සංකාරා භික්කවේ අනත්තා මහනිනි සියලුම සංස්කාරයන් අනාත්ම වශයෙන් දකිදකිවා. සංකාරාච හිඳම් භික්්‍රවේ අත්තා අ අභවිස්සුන් නයිමේ සංකාරා ආභාදාය සංවත්තයයු. පින්වත් මහනිනි මේ සංස්කාර ආත්මයක්ය ඔබ හිතනවා නම් සංස්කාර ඔබට කවදාවත් ආබාධගෙන දෙන්න විදින්න දෙම් බලන් අර තරුණට ඇතිවිච් ආාදයට හේතුවම කදද තමා තුළ ඇතිවෙච්ච සිතුවිල්ල තමයි ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක වුණ යතුළ ඇතිවෙච්ච පටිගේ ඇතිවීම තමයි ඒකනි කියැපලය ප්‍රතිා දක්වප විදදි හරි ඒ මතම ප්‍රතිචාර දක්වන්නඩ වනගේ වෙලාට කියල කියනවා. නමුත් ඒ ප්‍රතිචාර දැක්වීම නිසා මරණය දක්වාම සිරබත් කන මටමට ආමාරුවු වැටනි එකන මේ ජීවිතයේ තුළදිත් එයා ආබාදයට වැටුණේ සසර පුරාවටත්ය ආබාදයට යා හුවන්නේ පිවත්න මේ සංකාර ධර්මයන් ආත්මසාරයෙන් පිළිියරගෙන තමන්ගේ වසගේ පැවැත්විය හැකි දෙයක් විදියට සිතුවිලි රටාව පිළි අරගෙන ඉන්න තා කල් පින්වත්නිය ආමාරුවේ වැටෙනවා බුදුරජාණන් වහන්ස මතක් කරනවා පැහැදිලි දර්ශයයක් ක්ශ්‍රාවකයා තුළ ඇති කරගන්න මෙම මෙහම කල්පනා කරන්නකින. ල්්‍යේතච සංකාරේසු ඒවම් මේ සංකාරා හොන්තු ඒවම් මේ සංකාරා මා අහිෙන්සුන්ති යස්මාචකෝ භික්කවේ සංකාරා අනත්තා තස්මා සංකාරා ආභාදාය සංවත් අන්ති උන්වහන්සේ මතක් කරනවා පින්මත් මහනිනි සංස්කාර කෙරෙහි මගේ සංස්කාර මෙසේවේවා මගේ සංස්කාර මෙසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරලා සංස්කාර තමන්ගේ වසන්ගේ පවත්වඩ බැරි නිසා සංස්කාර අනාත්ම බව දැන ගණඩ කියනවා ඒ ගැන් අපිට මං කැමැති මේ සිතුවිලිවට අකමැති මේ සිතු විලිවල්ට එතකොට මං කැමති සිතුවිල මගේ වසගේ පවත්වඩත් මං අකමැති සිතුවිලි මගේ වසගේ නොපවත්වන්නත් අපට පුළුවන්ද අපට බෑ ඇයි? සිතුවිලි ඇතිවෙලා නැතිවෙලා යනවා. ඒ ඇතිවෙලා නැතිවෙලා යන සිතුවිලි වලදී මනාපසිතුවිලි තමා තුළ ජනිත වෙනවාම නිමි. මනාපසිතුවිලිත් අමනාපසිතුවිලිත් තමන්ගේ හිත තුළ ජනිත වෙනවා. ඒනං තමන් ප්‍රාර්ධනා කරන තමන්ට යහප පිණිස පතිනවා කියෙ හිතන සිතුවිලි විතරන්නේම තමාතුළ නීතවෙන්නේ. මේ සියලු සිතුවිලි තමන්ගේ හිත තුළ ජානිත වෙනවා. ඇයි එහෙම ජනිත වෙන්නේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බලලා ලෝකයේ සංස්කාරයන්ගේ ඇත්ත කතාව තෝරනවා සාමාන්‍ය ලෝකයේ සංස්කාර තුළ ආත්මයක් ඇත කිය පිළිගත්ත ලෝකයක් හිටියා ආත්මයක් නැත කියල පිළිගත්ත ලෝකයක් කිටියා එතකොට ඒගොල්ලෝක් එකක් කොට සකට අපික ශාස්ත දෘෂ්ටිය කියලා කොටසටක සාස්වත දෘෂ්ටි කියල මුළ බුදුරජාණන්ගේ ශාසනය පවතින කාලේ සමකාලීනේ ගැන්වීම්මල තිබුණේ ශස්වත දෘෂ්ටියය අසාස්ොත දෘෂ්ටියයි ඒගන කොටසක් පිළිගත්තා ආත්මියයක් ගැත කියලා සමහරය පිළිගතා ආත්මයක් නැත කියලා එතු මේ දෙකටම බුදුරජාන්සේ අයිති නෑ ඒනම් ආත්මයයක්කෝ ආත්මයට අයිති දෙයක් නෑ කියල බුදුරජාන්සේ කියන්නේ කුමන පදනමකින් දන්නේ පදනමයි වැදග. ක ආත්මයක් ඇත කියලා හිතපු අය ඒගොලු දුක් දෙන්න පටගත න බුදුරජාණන් වන්සේ දුක්දීමේ පිළිවෙතාගේ කළ ඉන්න. ආත්මයක් නැත කියලා පිළිගත්තාය උච්චේද දෘෂ්ටිකයන් ඒ මත්තනතාිගොලින්ෙනම් සාසස්වත දෘෂ්ිකගේ කියලා අසාස්වත දෘෂ්ටිියයට පත්ච්චාය පිළිගත්තා මේ මේවා ආත්මයක් නැත කියලා තුට ආත්මයක් නැත කියල පිළිගත්තාය කල්පනන් කලා ආත්මයක් කියන එකක්නෑ ඒ නිසා පිහොඳර කාලා හොඳට බීලා හොඳට නටල කරලා ගයලා වයලා. නයි වෙිී හරි හොත්තට කාලබිලා න්ඩෝන මේ ආත්මයක්ක වෝ ආත්මයට අයිති දෙයක් ලෝකේ නැත කියල පිගත්. එඉන් සයිගුල්ලු කාමසුකල්ලිකා යෝග ටිකතුන. තුට මේ දෙකම ඉංකලේ බුදුරජාණන් වහන්සේ ආත්මයක්කෝ ආත්මයට අයිති දෙයක් වසෙන් එකන තමන්ගේ වසන්ගේ පැවැත්වය හැකි දෙයක් නිමේ කියලා කියන පදන මිතා වැදගත්. එතකොට දැන් ආත්මයක් ඇත නැත කියලා කියපු අයගේ ජීවිතවලට වඩ බුදු දහමේ කතා වෙනත් කතාව. එද ගැන ඇත කියලා කියපු අය, අත්ත කලලා ත යෝග නැතෙලගේ පයි මසු කලිකාන යෝගය අනුගමන කරද මේ දෙකම බුදුදම ප්‍රතික්ෂය කළයි මේ වාමිනසලටමක පශනය ඇතිබා ඇයි බදුරජාන් වන්ේ බෝධි සත්වයක්ද මික අයින් කර දැම මක දුක්දේ වැඩ පිළේ අයි කනගටමයි මේය බුදුර බෝධිසත්වන් වහන්ේ අතහරල දාලා උන්හන්සකින් වෙන් වෙලාඉන්නේ ඒ පස්ස මේ බුදුරජාන්සේ අිමකවෙච දෙවැනි අස්ථාව පලවි මචකපත්න සූත්‍රෙ මුණ ගැනවාොදෙන් දෙවනිවතාව මුූලක බුද්ධාසන විර්ශනී කරන දෙවැනි දේශාවම මතුෙන්නේ බුදුරජාණන් වහන්සේ ඇයි ආත්මයක් ව ආත්මයට අයිති දෙයක් නෑ කියලා කියන්නේ කියන්නේමී සංස්කාර් ධර්මයන් එතුරම මෙතන සංකාර් කියන්න මනවාද රූප සංචේතනාවලට අපි කියනවානි රූප සංචේතන ද සංචේතන වර්ග හයක් තියනවානි රූප දකිනකොට චේතන පහළ වෙනවා එවටිගෙනන රූප සංචේතනා කියලා ි සබ්දාහනකොට චේතනා පහළ වෙනවා එක අපිකිෙන සබ්ද සංචේතනා කියලා අපිට ගඳ සුවද දැනකොට ඒකටනු චේතනා පහළ වෙනවා එකකින් අපි ගන්ධ සංචේතනා කියල අපි ටහරපාන ගන්නකොට රසංචේතනා පහල වෙනවා කයට පහස දැනකොට පොට්ටම්බ සංචේතනා පහළ වෙනවා මනෙස ටරමුණුව වෙනකොට ම්ම සංචේතනා පහළ වෙනවා එතකොට චේතනා පහල වෙන එක සංචේතනනා චේතනා පහල වෙන එක රාගේ වෙන්න පුුවන්දේ සේෙන්න්න පුළුවන් ශ්‍රද්ධාව වෙන්න පුළුවන් ඕනෑම දෙයක් වෙන්න පුළුවන් හිත තුළ ජනිත වන ඒවා තමන්ගි වසගේ පවත්වන්න බෑ සද්ධාව වඋනත් සද්ධව ඇතිවෙන ආරෙයට කල්පනා කරකං විතර ඒ චේතනාව පහළ වෙන්නේ එතු ඒ සංචේතනාව පහළ වෙන්නේ ඒ සංස්කාරයේ තමන්ගගේ හිත තුළ ජනිත වෙන්නේ පින්වත්න්නේ ඒ ශ්‍රද්ධාව ඇති වෙන විදිට ලෝකය අත්දකිනකං විතර ඊට පස්සේ ඒ සංස්කාරයේ හිත තුළ නිරුද්ධ වෙලා යනවා නිරුද්ධ වෙලායනෝ එහෙම නම් බුදුරජාණන් වහන්සේ මෙතන සංකාරා භික්කවේ අනත්තා පින්වත් මහනිනි සංස්කාර තමන්ගේ වසගේ පවත්වන්ඩ බෑ කියලා දකිඩ කියලකි යයි මේක මෙසේවේවා මෙසේ නොවේවා කිය මගේ වසගේ තියාගඩ බැරි නිසා ඇයි වසගේ තියාගණඩ බැරි අන් හේතුව පෙන්නනවා මේ සංස්කාර ජනත වෙන්නේ ස්පර්සය නිසා හේතුවකින් ඇති වෙලා තියෙන් හේතුවකි මොකදද පශ්ස පච්චයා සංකාරා ස්පර්සය නිසා සංස්කාර ජානීත වෙනවා. ස්පර්සය නිසා සංස්කාර ජනිත වනාා නං ස් පරර්ස නිරද වෙනකට ස් පපර්සයේ නිසාඇති වෙච් සංස්කාර නිරුද්ද වෙනවාද නැද්ද නනිරුද්ධ වෙන අන්න එහෙම හේතුවකින් ඇති වෙලා හේතු වෙනස්සෙනකොට වෙනස්සෙන ස්වභාවට අයිති නිසාමාගේ වසංගේතියා ගණඩ බෑ. ඒනම් පටි්ච සමුපාද දර්ශනයේ ප්‍රකටවෙන්න ප්‍රකටවෙ වන්න තමයි තමාතුළ ආත්මියය දෘෂ්ටිය කඩෙන්නේ. එතකොටයි අනාත්ම ලක්ෂණයේ තමන්ගේ හිතතුළ ප්‍රකටවෙන්නේ. බුදුරජාන්සේක පැහැදිලි කරනවා මිසේ වේවා මෙසේ නොවේවා කියල කියන්නත් බෑ. ඒවගේම සංස්කාර නිසා මොන්න තරම් මිනිසු ආබාදවල පැටලෙනවාද. මන්න තරම් ගැටලුුවල හිරවෙනවාද. හිරවෙන්නේ ඇයි එෙම හිරවෙනවනන්. ම කැතිනෑන ගැටලුවල හිරවන්න ම කැමතිනෑන අබදවල පැටලෙන්නේ නමුත්මට තමන්ගේ සංස්කාර හිත තුළ ජනිතවීම නිසා අරබුදේ පැටලෙන්ඩ් වෙලාද නැද පැටලෙන්ඩ වෙලා ඒන සංස්කාර මග වස්සගේ නැති බව එකෙන්ම තේරුම් ගන්්ඩ පින්වත්නී ඒකෙම තේරුම් ගන්ඩ. ඒම තේරුම් අරගෙන බුදුරජානසි මතක්කරනවා පින්වත් මහනනි දැම්බලන්න ඒ පුදගලයාගේ තියුණු අවබෝධය දවන දිය. පින්වත් මහනිනි ඔබ මොකදෙහිතන්නේ බට ොකද මේ ැන තෙන්නේ ංකින්ං න්්‍යීත බික්කවේ සංකාරය සු නිච්චංවා අනිච්චංවාති සංකාර නිච්චංවා නිච්චංවාද පින්වත් මහනිනි සංස්කාර නිත්්‍යයකදද අනිත්්‍යයකදද. එතුටත් වාමන් අහන්සලෙන් තමයි ැගුත්තරයෙන්නේ. අනිච්චන් බන්තේ සාවාමිනි සංස්කාරයන් අනිත්‍යයි ඇයි එකන චක්කු සම්පස්සේ නිසා සංස්කාර ජනිත වනාට ංකු සම්පසයේ නිුදධවෙනකොට සංස්කර්ද නිරුද්ධ වෙලා යනවා එතට චක්කු සම්පස්සය නිරුද්ධ වෙනකොට සෝත සම්පස්සේ න ජනිත වුණ සෝත සම්පස්සයේ නිසා සංස්කර ජනිතව වනොත්ේ ෝත සම්පස්සය නිසා ජනිතවෙච්ච සංස්කාර සෝත සම්පස්යේ නිරුද්ධ වෙනකොට නිුද්ධ වෙලා යනවා එනම් මේ සංස්කාර කියන දේවල් නිරන්තරයෙන් නිරුද්ධවෙී නිරුද්ධ විී යන දේවල් සංස්කාර නිරන්තරෙන්ම නිරුද්ධවෙී යනවා එතන මේ නිියුද්ධ වී යන සංස්කාරටිකත්තමයිතියෙන්නේ එහෙම සංස්කාර ඇතිවෙන්නේ ස්පර්සය නිසා සංස්කාරය නිරුද්ධවෙෙනනි ස් පර්සය නිරුද්ධවීම න ස්පර්සය නිතිතියකද අනිත්‍යයකද ආනිත්්‍යයකක් ස්පර්සය නිතිතියනෑ චක්කු සම්පසේ නිතිතියන මොකද පේන මට්ටමිති සෝත සම්පසය ඇතිවෙන කොට චකු සම්පස්සේ නිරුද්ධයි මනු සම්පස්සය ඇතිවෙන කොට සෝත සම්පස්සේ නීරුද්දයි මේ සම්පස්සයන් එකහෙලා එකම පරියායකට එකම අවස්ථාවකදී ජනිතවීමක් නැති බවබයිඉතාම හොඳින් දැන් දන්නවා එහෙනම් ඉස්පරසය අනි්‍යය නං ඉචක්කු සම්පස්සේ නිසා ජනත වෙන සංස්කාරය නනිත්‍ය වඩ විදික් නෑ ඒකත් අනිත්‍යයි අනිත්‍යයි අනිච්චම්බන්තය එතකට බුදුරජාණ වහන්ේට කියනීම මේ වාමනස් රහො දට කල්පන කරලා මසම් ුවනකින් බලයි මේ ස්වාමිනාහසලක කියන්නේ ස්වාමීණී ඒ තත්ත්වය අනිත්‍යයි තීළඟට භාගතු වහන්සේ මතක් කරනවා පින්වත් මහනිනි යං පනානිිච්චන් දුක්කංවා තං සුකංවාති පින්වත් මහනිනි යමක් අනිත්‍යය නං යමක් අනිත්‍යය නං ඒ අනිත්‍ය වෙච්ච දේ නිසා දුකද ඇතිවෙන්නේ සැපේ ද ඇතිවෙන්නේ දුකද ඇතිවෙන්නේ සැපේ දඇතිවෙන්නේ ය පනානිිච්චන් දුක්කංවා තං සුකංවාති සාමිනිි අනිත්‍ය වෙච්ච තැනක අපි අනිත්‍යතාවයට කැමති නෑ අපි කැමති නිත්‍යයතාවට ස්ථාවරත්වයට කැමති නමුත් මේ සංස්කාර ධර්මයන්ගේ එබඳු ස්ථාවරත්වයක් දකිින්ඩ ලැබෙන්නේ නෑ පින්වත් එබඳු තහවරුවීමක් සංස්කාර ධර්මයන්ගේ දකිින්ඩ ලැබෙන්නේ නෑ එබඳු තහවිරුවීමක් නැති නිසාම දුකයි එබඳු ස්ථාවරත්වයක් නැති නිසාම දුකයි දුක්කම් බන්තයේ හොඳයි ඉ පින්නත් මහනිනී දැම මේ සාමිනාශසල තමයි කල්පනා කර කර කියන්නේ හොඳයි ඉ පන්න අ දෙම් බලන හේතු පල වසෙන් තමයි උන්හසේලාගේ චිතනී විවෘත වෙලාතියෙන්නේ යන් පනානිච්චන් දුක්කං විපරිනාම දම්මං යමක් අනි්‍යයනං දුකනං විපරිනාම දම්මං හැම වෙලාවකම වෙනත් ස්වභාවයකට පත්වෙන වනං අනිත්‍යය දුක විපරිනාම දම්මං වෙනත් ස්වභාවයකට පත්වෙන වනං පල්ලන්නුතං සමනු පස්සිතුන් වෙනත් ස්වභාවයකට පත්වෙන වනන් ඒතන් මම ඒසෝ හමස්මිින් ඒ සෝමි අත්තාති පින්වත් මහනිනි මේ සංස්කාර මම මේ සංස්කාර මගේ මේ සංස්කාර මගේ ආත්මි කියලා ගන්න එක සුදුසුද නෝ හේතබත් හේම ගන්නක සුදුසුනේ අන්න බලන්න හේතු පල සහිතවේ ස්වාමීන් වහන්සලා තුළ ආත්මිය සාරීකින් ගණඩ බැරි බව අනාත්ම ලක්ෂණයේ ස්වාමනාසලක හිත තුළ රෝපණය කරන විදිිය. බුදුරජාණන් වහන්ේ හුදු විශ්වාසයක් විදියට නෙමීමේක මත්තු කරන්නේ. බුදුරජාණන් වහන්සේ විසින් හුදු විශ්වාසයක් විදියට නොව තමන් වහන්සේ විසින් දැක්කදේ න්න්නහන්සේලා තුළ ක්‍රමාණුකූලව ක්‍රමමාණුකූලෝ තම තමාතුළම විශ්වාසය හදා ගනිමින් නිදහස් සිතකින් විමසමින්. අනාත්මය තහවුරු කරන විදිිය හරිම ආස්චරී ජනකයි. එකට ස්ම්‍යාස්සරල දැන් අනිත්‍ය දු කනාත්මක කියන ත්වේ ගෙන යම් අදහසක්තියනවා. එහෙමනම් තස්මාතීහ බික්කබේ යංකිින්චි එහමනම් පිනවත් මහ නින ඔබ තුළ තාම සියුම් දර්ශනනි පිනිස මනිමහි බලඳකි කියන කොමද ස්මාතය භික්කවේ යංකිංචි රූපන් මේ යංකිංචි සංකාරා, අතීතනාගත පච්චුපපන්න අජ්ජත්තංවා බහිද්දාවා, ඕලාරිකංවා සුකුමංවා, හීනංවා පනීතංවා, යන්දූරේ සන්තිකේවා සබ් සංකාරයේ සු නේතන් මම, නේසෝ හමස්මිං, නමේසෝ අත්තාති ඒවමීතන් යථභූතක් සම්ම ප්ඥාය දට්ටබ්බ. පින්වත් මහනනේ. අන්න ඒ නිසා මොකක් නිසාද? අනිත්‍යය දුක් අනාත්මයේ නිසා තවදුරටත් සියුම්ම දර්ශනය පහල කරගන්න කියෙනවා යම්කිසි අතීතයේ පහල වෙච්ච සංස්කාර ඇද අතීතේ සංස්කාර නිසා තමයි මේ මොහොත ජනීත වෙලාතිෙන් අතීතේ ඇතිවෙච්ච සිතුවිලිව වට අනවශ්‍ය වටිනාක මක්දීලා ඒවා උපාධනය කරගන සංකාර උපදාානයේ නිසා තමයි බවයේ ජාති ජාමර ොක්කොම ඇති වෙලාතිෙන් අතීතේ හෝවේවා අතිී තනාගත පච්චුප පන්නන් අනාගතය හෝ වේවා වර්තමානී මේ වෙලාව හරි වේවා ඊට පස්ස කියනවා අ්‍යත්ත බහිද්ද තමා තුළ හෝ වේවා බාහිර හෝ වේවා ගොරෝසු හෝ වේවා සුම් හෝවේවා ඊට පස්සේ හීනංවා පනීතන්වා හීන වූ සංකකාර හෝ වේවා උත්තම වූ සංස්කාරවය හොඳ මාර සංස්කාරවල පිහරි ැති නවා උත්තමයි කියලා පිහිතනනි සද්හාවව හොදයි කියෙලෙතු නඒව ඇතිවෙල නැතිවෙල න විදිී දැක්කොත්තමයි මේ අවබෝධය කර අනාත්මය ප්‍රකට කරගෙන සත්‍ය අවබෝධය පැත්තට එන් තියෙන්නේ ොහොම උත්ම ගණන සංස්කාරත් තියෙනවා දුරහෝ ලදූරේවා සන්තිකේවා දුරහෝ ළඟහෝ වේවා යම්තාක් සංස්කාරය ඇද සබභ සංකාරේසු සියලූම සංස්කාර ධර්මයන් බුදුරජාණන් වහන්ේ අපට අනු දැන වදාරනවා සියලු සංස්කාර ධර්මයන් නේතන් මම නේසෝ හමස්මිින් නමී සෝ අත්තාති තිියලු සංස්කාරයන් මේ මගේ නොවේ. මේ මම නොවේ, මේ මගේ ආත්මය නොවේ කියලා. මේ විදියට ඇතුළේ තමතමා විසින් තමතමාගේ ඇතිවෙනමි සංස්කාර ධරමයන්, එකොලොස් ආකාරයකින් මම මගේ මගේ ආත්මී වසයෙන් ගණ්ඩ දෙයක් නෑ සංස්කාර ධර්රමයන් ස්පාර්සය නිසා හට ගන්න වශ් පර්සය නිරුද්ධවීමෙන් නිරුද්ධ වී යනවා කියන අදහස යම් ශ්‍රාවකයෙක් තුළ තිබ්බොත් එහෙම. බුදුරජාණන් වහන්සේ අපට ඉතාම කරුණාවෙන් අනුදැනවදාලා කරුණාවෙන් අනුදැන වදාලා එතන සම්පණ සම්පූර්ණයන්ගේ හිත කෙලෙසුන්ගෙන් කෙලෙසුන්ගේ ග්‍රහණයට හසුන් නොවී කෙලෙසුන්ගේ ග්‍රහණීට හසුන් නොවී සම්පූරණයම් හිත යථබූතන් සම්මප ප්ායි දට්ට බං එයා එයා තුළ සංස්කර ධර්මයන්ගේ ඇතිස් ඇත්තම ස්වභාවේ තේරුම් කරගන දියුණු කළ නුවනකින් ඒ ශ්‍රාවකයඇ තත්වයේ දැකගන්නවා එතකොට ඒ තත්වේ යම් ශ්‍රාවකයෙක් දැකගන්නකොට ඒවම් පස්සම් භික්කවේ සුතවාර්ය ශ්‍රාවකා එතන ආරය ස්ශ්‍රාවක භාාවයයි ප්‍රකට වෙන අන්න ආයී ශ්‍රාවක භාාව මතු වෙන තැන. ආරිය ශ්‍රාවක භාවේ ප්‍රකට වෙනකොට සංකාරයේ සුපි නිබ්බින්දති. සංස්කාරයන් පිළිබඳව නිරුවේ දෙයක් කටගන්නවා සංස්කාරයන් පිළිබඳව අයා කලකිරෙන්නේ එනම් ම කයගැනවත්මී ජීවිතය ගැනවත්? මේ පවතින ප්‍රශ්ණ ගනවත් ත කලකිරෙනවා අනම සංස්කාරයන්ගේ තමන්ගේ වසගේ පවත්වන්ට ැවීම පිළිබඳවයාට යම් කලකිරීමක් ඇතිවෙනවා ඒ කලකිරීම නිසාම පින්වත්නී එයාට නිබ්බින් දං විරජ්ජති විරාගා විමුක්චති ඒ නිබ්බිධාව නිසා විරාගයක් ඇතිවෙනවා විරාගේ නිසා විරාගා විමුක්චති විරාගේ නිසා ඒ සංස්කාර ලෝකන් මි දෙෙනවා. මිදුනහම විමුක්ත මිත ඥානං හෝතයි මිඳුණු භවට තමා තුළ ඥානයක් උපදිනවා. ඒ ඥානයේෙන් නිසාමයාගේ බඹ සරජීවිතය සම්පූර්ණය වෙලා නිකෙලෙස් භාවයක් ඇතිවෙලා නැවත සස්සරට එකතු නොවන ශ්‍රාවකයෙක් විදිට අනාත්ම ලක්‍ෂණයේම පදනම් කරගනේ බඳු ශ්‍රාවකයෙක් පිරිනිවම්පානු. අන්න ොය විදිහයට දකිනුකොටේ සාවාවිනිාන්සේලා අවබෝධය කරාරහත්වේ කරායන්ට මේ දේශනාව දව් කරගත්තා ඒ නම් එබඳු තමාව විමසන ශ්‍රාවක භාවයක් නිස සංස්කාරයන්ගේ අනාත්මිය දැකීම පිණිස අනන්ත ලක්කන සූත්‍රයෙන් පැහැදිලි කරපු හතරවෙනි දේශනාව හැටියට අද දේශනාව ඔබ හැම දෙනාට මුපකාරවේවා කලපි දේශන